අපිට ආරංචි වෙන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට නවදත්ත පද්ධතිය හඳුන්වා දීම සඳහා සූදානම් කරලා තිබුණ කාලසටහන කල්පන ගිහිල්ලා තියෙනවා මේ අවුරුද්දේ පහුගිය මැයි ජූනි වෙනකොට මේ නවදත්ත පද්ධතිය ක්‍රියාත්මක තලයට රැගෙන එන්න තමයි ඔවුන් ගිවිසුම් ගත වෙලා තිබුණේ නමුත් අද මේ මොහොත දක්වා දිවයිනේ කිසිදු රෝහලක හෝ සෞඛ්‍ය ආයතනයක මේ දත්ත පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතකොට පහුගිය මැයි ජූනි වෙනකොට දල වශයෙන් ක්‍රියාත්මක වීමට සැලසුම් කරලා තිබුණ දත්ත පද්ධතිය නොවැම්බර් මාසේ වෙනකොටත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි අහනවා එතකොට මේ දත්ත පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන කාරණය මේ නව දත්ත පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය මොකද්ද ඖෂධ කලමනාකරණය කිරීම සඳහා මේ වෙනකොට ක්‍රියාත්මක කරන දත්ත පද්ධතිය විතරයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් කිසි හෝ ප්‍රශස්ත මට්ටමක ක්‍රියාත්මක වෙන්නේ එසේ ක්‍රියාත්මක කරන දත්ත පද්ධතිය ඉවත් කරලා නව දත්ත පද්ධතියක් සඳහා කෝටි ගාණක මුදලක් මේ රටේ මිනිස්සුන්ගේ මුදල් වියදම් කරලා මේ වෙනකොට ප්‍රතිජීවක ඖෂධ නැතුව රෝගීන් රෝහල් නැඳන් තුල මිය යනවා පිළිකා රෝහල් සඳහා ඖෂධ නැතුව රෝගීන් අන්ත අසරණ භාවයට පත් වෙලා ඉන්නවා වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නැහැ ළමා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නැහැ ඖෂධ කලමනාකරණය කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය ලංකාව පුරා ඉතා විශාල වශයෙන් කලමනාකරණය කරන්නේ භාවිත කරන ඖෂධ වේදීන් අද මේ මොහොත දක්වා ඖෂධ වේදීන්ගේ නිර්දේශය හරි ඖෂධ වේදීන්ගේ තොරතුරක් හරි ලබාගෙන නැහැ නව දත්ත පද්ධතිය පිළිබඳව හෝ පවතින දත්ත පද්ධතිය අඩුපාඩු පිළිබඳව එහෙම කරන්නේ නැතුව අමාත්‍යාංශයේ සීත කාමරවෙන් නිලධාරීන් තීරණය කරනවා ඖෂධ කලමනාකරණය කිරීම සඳහා දත්ත පද්ධතියක් අවශ්‍යයි කියලා ඒ සඳහා කෝටි ගාණක මුදලක් ලබා දෙන්න යම්කිසි සමාගමකට තීරණය කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙරට මිනිස්සුන්ගේ මුදල් කෝටි ගාණක් සමාගම් වෙත ලබා දීලා ඒ සමාගම් හරහා ඔවුන්ගේ සාක්කුව වලට කොමිස් කුට්ටි දාගන්න මේක ඉතිහාසයේ පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය වුණා අඩු වැඩි වශයෙන් විශාල ප්‍රමාණයක් නිලධාරීන් මේකට සම්බන්ධයි ඒ සමාගම මේ වෙනකොට සත්‍යයෙන් තොර ලිපිලේඛන ඉදිරිපත් කරලා තමයි මේ ටෙන්ඩර් පටිපාටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යවරයාට සෞඛ්‍ය ලේකම්වරයාට කියන මේ පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන්න මේ සඳහා දෙසැම්බර් 30 වෙනිදාට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් නෙමේ මේ රටේ මිනිස්සුන්ගේ මුදල් සමාගම් වෙත ලබා දෙන එක නතර කරන්න කියන කාරණය අපි වගකීමෙන් තුර ජෞෂධ වේදින්ගේ සංගමය විදිහට කියනවා